අදත් අපේ බිනර පෝදා සැඳෑවේ පෝදා සිව්මන්සල ධර්ම සංකතනය සමගයි මේ එක්වන්නේ. අද අපි කල්පනා කරා මේ බිනර පුන්පෝදා සැඳෑවේ අපේ ශ්‍රාවක සජ්ජනයා සමග සංකතනය කරන්න මේ ප්‍රජාව වෙලාගත් ගැටුම් මොනවද කියන එක ගැන සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුරෙන් යම් සාකච්ඡාවක නිරත වෙමින් තත්කාලින් අපේ ජන සමාජය ඇති වී තිබෙන මේ ගැටුම් සහ මේ පිළිබඳ තථාගත දැක්වීම පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න. ඉතින් පෝදාන් සිව්මන්සලේ අපේක්ෂාව, ප්‍රාර්ථනාව ධර්මය පිළිබඳ සාධ සිත් ඇති ජන සිත් ඇතුළේ ප්‍රඥා මාර්ගිකව අවබෝධයක් ලබා ගැනීමෙන් ජීවිතය හා සමාජය ලෝකයේ දෙස මැදහත් සිතින් බලන්න පුළුවන් නිවුණු දැහැමි සමාජයක් තනා ගැනීම සඳහා අර්ථ සම්පන්න හෝරාවකට අපේ රටේ දැන උගත් වියත් යතිවරයන් විද්වතුන් එක්කයි අපි මේ කතාබහ ආරම්භ කරේ. ඉතින් අද අපි කල්පනා කළා විශේෂයෙන්ම වෙනස් ප්‍රතිමානයක් සහිත තවත් විද්වත් යතිවරයන් වහන්සේ කෙනෙක් සමග මේ ධර්ම හෝරාව ඔබත් එක්ක අරුත්බර කරගන්න. ඉතින් අපි අද ආරාධනා කර අපිත් එක්ක ධර්ම සංවාදයේ සංකතනයේ යෙදීම සඳහා උන්වහන්සේ ආචාර්ය පූජ්‍ය වෑතර මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඔබ වහන්සේ අපි ඉතාම ගෞරවයෙන් නමස්කාරයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ මහින්ද ස්වාමින් වහන්සේ, උන්වහන්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනංශයේ හිටපු අංශ ප්‍රධානී, හිටපු ජ්‍යෙෂ්ඨ කතික ආචාර්යවරයෙක්. ඉතින් ඒ වගේම උන්වහන්සේ මේ නිබදව සම්බුදු දහමත් එක්ක පර්යේෂණ අධ්‍යක්ෂීම් වල නිරත වෙමින් සිටමින් ලංකාවේ ශාස්ත්‍රාලෝකය දල්වන භික්ෂු කණ්ඩායම ඇතුලේ අපිට ඉන්න දැනුගත් භික්ෂුන් වහන්සේ නමක්. අපේ හැඳුරෝ දැන් අපිට පේනවා අපි මේ ධර්ම හෝරාව ඇතුළෙත් නිබද උත්සාහ ගන්නේ ඒකයි. ප්‍රජාව සතරත වෙලාගෙන තියෙනවා විවිධ ගැටුම් මුලේ. මිනිස්සු ඒ ගැටුම් ඇතුලේ ගැටුම මොකද්ද කියලා තේරෙන්නේ නැති නිසා ප්‍රජාවකට මේ විසඳුම් හොයාගන්න අමාරු බවකුත් අපිට පේනවා. ඉතින් ප්‍රජාවකට විසඳුම දෙන්න තියෙන ගැටුමෙන් නිදහස් කරගන්න තියෙන දැනුගත් සමාජ පන්තිත් විතක මොනවා ආකාරයෙන් හෝ ගැටුම අපි ගත්තොත් හැම සංස්ථාවක්, හැම ක්‍රියාවලියක්, හැම කණ්ඩායමක් ඇතුළෙම මේක අපි දකින. ඉතින් සම්බුදුරජාණන් වහන්සේ අපිට විවරණ පාදා දුන්නේම මේ ගැටුම් ඈත් කරගෙන කොහොමද මේ ජීවිතය හොයාගන්නේ, සමාජයේ තුලිත භාවය රැකගන්නේ, මේ සියල්ල අපිට කියලා දුන්නු ඥාන සම්ප්‍රදායක් අපි සතුව තිබුණත් අපේ හාමුදුරනේ විශේෂයෙන්ම අපේ ආචාර්ය මහින්ද හාමුදුරන් වහන්සේ අපි මෙහි වැඩමුවෙත් අපිට මේ සඳහා මඟ පෙන්වන ඔබ වහන්සේගේ දැකීමෙන් අවබෝධයෙන් ප්‍රජා වෙලාගත්ත මේ ගැටීම කුමක්ද අපේ හාමුදුර මෙහෙන් නිමාවක් කරගන්න බැරි තරම් මේක එන්නේ පැටලුම් සහගතව මේක තවත් පැටලි පැටලි ජීවිතේට සමාජයට වෙලේ බැඳින්න හේතු කොහොමද ඔබ වහන්සේ දකින්නේ? බුදුදහමේ ඇත්තටම මේ ප්‍රකාශ කරන වැදගත් සංකල්ප ගණනාවක් අතර අපි කොතෙකුත් විවිධ ආකාර වලින් කතා කරන දුක කියන වචනේ තියෙනවානේ. ඉතින් ඒ දුකත් එක්ක සම්බන්ධ වුණු ගැටුමක් හැටියට තමයි මනුෂ්‍ය ජීවිතය වගේම කොමන හෝ ආකාරයක සසර ජීවිතය ගැන කතා කරන්නේ. දැන් විශේෂයෙන් දුක කියන එක කතා කරද්දී බුද්ධ ධර්මයේ තියෙන යම් අදහස් හකුල්වා දක්වන මේ එක ප්‍රකාශයක තියෙනවා අන්තෝ ජටා බහි ජටා කියලා. ඇතුළත් ගැටලු පිටත්තත් ගැටලු කියලා. ඇතුළත් ගැට පිටත්තත් ගැට කියලා සමහර විට සමහර අය කියනවා. ඇතුළත් ගැටලු පිටත්තත් ගැටලු. ඉතින් එතකොට මේ ගැටලු වලින් සමන්විත වුණු සමාජයක, ලෝකයක, ඒ වගේම ජීවිතයක අත්දැකීම් විඳිමින් වෙයි විශේෂයෙන් මිනිස්සු සිටින්නේ. මිනිස්සුන් කියන අයට තේරෙනවා ඒ ගැටළු වල ස්වභාවය කිසියම් ආකාරකින් අනිසත්තුන්ට වඩා අනිසත්තුන්ට කියා ගන්නවත් බෑ, තේරුම් ගන්නවත් බෑ. ඒ මිනිස්සුන්ට යමක් තේරෙනවා මේක මොකක් හෝ ගැටුමක් තියෙනවා කියන එක. ඉතින් කොහොම හරි මිනිස් ප්‍රජාව විඳින නොඑක් අනේක විධ දුක්, ඒ වගේම බුද්ධ ධර්මයේ හැටියට සසර නොඑකුත් ආත්ම වලට සම්බන්ධ වෙමින් විඳින දුක්වල අවසානයේ හැටියට සියලුම ගැටුම් වල නිවීම හැටියට සැලකෙන නිවන ගැන ප්‍රකාශ කරනවා. දැන් නිවනට මඟ තමයි බුදු ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ කෙසේ වෙතත් මිනිස්සෙයින් හැටියට ජීවත් වෙන කාල සීමාවෙදී
එකාතකින් පුද්ගල සන්තානය තුළ ඇතිවෙන විවිධ වේදනා පීඩා ආදිය නිසා අභ්‍යන්තරයේ නිර්මාණය වන ගැටලු. එවගේම ඊට අතිරේකව මේ පුද්ගලයන් අතර කණ්ඩායම් අතර පවුල් තුළ සමාජිකයන් අතර නැත්නම් විවිධ ආයතනවල විවිධාකාරයෙන් ඇතිවෙන ගැටලු සමාජයේ කියන දෙක පැහැදිලිවම යථාර්ථය හැටියට අපිට ගන්න වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ගැටුම් ඇතිවීම ස්වාභාවිකයි. මොකද විවිධාකාර මතවාද වලින් යුක්තයි විවිධ මිනිස්සු. එකක් මතවාද, අනිත් එක දකින ස්වරූපය සමහර විට යථාර්ථය වෙන්න පුළුවන්. යථාර්ථය කියලා දකින එකත් සමහර විට මේ මොන විදිහේ දෘෂ්ටි සහිතවද දකින්න කියන එක අපිට පැහැදිලි නෑ. ඉතින් කොහම වුණත් බුද්ධිමත් පිරිසක් හැටියට මිනිස්සුන් සලකලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජීවත් වෙන කාල සීමාව ඇතුළත, මිනිස්සුන්ට ජීවත් වෙන කාල සීමාව ඇතුළත මේ තමන්ගේ ඥාතීන් මව්පියන් විශේෂයෙන් දරුවන් හැටියට, ඒ වගේම මව්පියන් ගත්තාම දරුවන් සහ වෙනත් පවුලේ සමාජිකයන්, ඒ වගේම ළඟම ඥාතීන් වෙන්න පුළුවන්, අසල්වැසියන් වෙන්න පුළුවන්, මෙබඳු අය එක්ක ජීවත් වෙද්දී අපි පුද්ගල සම්බන්ධතා නිසා ඇතිවන ගැටලු කෙබඳු ඒවද කියලා සලකලා එයින් මිදෙන්න අවශ්‍ය කරන ක්‍රමවේද ගණනාවක් ත්‍රිපිටකය තුළ සඳහන් කරලා තිබෙනවා. එතකොට අපේ හාමුදුර දැන් එවැනි ක්‍රමවේද ගණනාවක් අපි චිරහත් කාලීකව සංස්කෘතික අංග විදියට පුරුදු පුහුණු කරනවා, අදහස් උදහස් විදියට ප්‍රචාර කරනවා, අපේ සසුන විද්‍යා ඇතුළෙන් හා විවිධ ධර්ම ක්‍රියාවලිය ඇතුළේ අපිට එනවා. ඒත් අපි ගැටුම් වලින් ප්‍රජාව එන්න උග්‍ර වෙමින් තියෙනවානේ අපේ හාමුදුරනේ. මහින්දාන්ත මොකක්ද ඒ ගැන ඔබ වහන්සේ හිතන්නේ? මේ විසඳුම මාර්ගය දැන් ත්‍රිපිටකානුකූලව අපිට තිබුණා. අපි චිරන්තන බෞද්ධ සමාජයක් විදියට අන් ආගමික සමාජවලටත් වඩා ඉතා වේගෙන් ගැටුම්කාරී තැනට පුද්ගල සන්තානය ඇතුළෙනුත් ප්‍රජාව ඇතුළුත් ගොදුරු වෙලා තීම පිළිබඳ මෙතන මොන හරි අත්තරදීමක් වෙලා තියෙන හින්දා වෙන දෙයක්ද මේක? මේ ගැටුම ඔබ වහන්සේ ඉතා පැහැදිලි කරා, යථාර්ථය අනුව ගැටුම් එනවා පුද්ගලය තුළත් සමාජ කණ්ඩායම් තුළත් වෙනවා. හැබැයි බෞද්ධ සමාජයක පුහුණු ඇති අපේ සමාජයේ ගැටුම් වලින් අර්බුදයට යෑම මොන වගේ හේතුවක්ද අපි හඳුරු දකින්නේ? මං සමාජයේ හැම පැත්තෙම එහෙම ගැටුම් සහිතව ඉදිරියට යනවා කියන එක එහෙම මං කියන්න යන්නේ නැහැ. ඇත්තම ත්‍රිපිටකය ගත්තාම බුද්ධ කාලීනව පවා මේ ගැටුම් නොතිබුණා නෙවෙයි. අපි මේ සාමාන්‍ය ප්‍රතිපත්තියක් හැටියට බහුතරයක් හෝ ඇතම් පිරිසක් කියන කතාවක් තමයි ඉස්සරට වඩා මේ ගැටුම්වල ගැටුම් වර්ධනය වුණාය නැත්නම් විනාශකාරී පැත්තට යනවායි කියලා. ඒකට මම ඒ විදිහට එකඟ වෙන්න කැමති නැහැ. මොකද ඒ කාල සීමාව කුමක් හෝ වේවා, බුද්ධ කාලීනව හෝ වේවා, තිබුණු ගැටුම් අනන්තයි, අප්‍රමාණයි. ඒ ගැටුම්වල සංකීර්ණ තත්ත්වයකුයි දැන් ඇති වෙලා තියෙන යථාර්ථය ගත්තාම මේ සමාජයේ තියෙන විවිධ එකක් පහසුකම් වෙන්න පුළුවන්, අනිත් පැත්තෙන් සමාජයට සමාජිකයන්ට බලපාලා තියෙන විවිධ මේ පසුතල තත්ත්ව, ඒ වගේම ඒ සමාජිකයන්ගේ බලතල සහ විවිධ කණ්ඩායම්වල තියෙන විවිධ රුචිකත්වයන් නිසා ඒ ගැටුම් විවිධ ආකාරයෙන් සංකීර්ණ සහ සමහර විට එකත්කින් මහා මේ ආකූල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අන්න ඒකයි යථාර්ථය. ඒක ලංකාව ගත්තත් වෙනතොල්ල ගත්තත් බොහෝ දුරට එහෙමයි. හැබැයි බෞද්ධ කතාව ගත්තාම ඇත්තෙන්ම මීට වඩා නියම බෞද්ධ මේ ධර්මයට අනුකූලව හැසිරෙන සමාජයක් හැටියට මීට වඩා උසස් මට්ටමකට තිබිය යුතුයි කියන එක මම පිළිගන්නවා. ඒක කිසි ගැටලුවක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒකට සම්බන්ධ වෙනත් පැතිකඩ වලින් බලනකොට තමයි මේ ගැටලු සංකීර්ණ සහ ආකූල වෙලා තියෙන්නේ. දැන් බුද්ධ කාලීනවම අපි විවිධාකාරයෙන් අහලා තියෙනවා බුදුරජාන් වහන්සේ කෙරෙහි විරෝධාකල්ප දක්වපු පෙර සිටියා. විවිධාකාරයෙන්
විරෝධාකල් විතරක් නෙවෙයි මේ බරපතල වෙන චෝදනා කරලා ඒ වගේම කරන්න පුළුවන් හුඟක් හානි කරන්නට උත්සාහ කළ බුදුරජාන් වහන්සේටම උනාද සමහර විට යම් අවස්ථාවක මේ කෝලහල වැඩි නිසා මේ අයින් වෙලා යන්න තරමට තිරණ කළ සමාජයෙන් මේ භික්ෂු සමාජයේ යම් කෝලහල තියෙනවා කියලා ඒ නියමිත ස්ථානෙන් යන්න දැන් ඇතම් ගිහි සමාජවල අර කතාවක් තියෙන ආනන්ද හැමදුරෝ ප්‍රකාශ කළා මේ මෙතන අපිට අවමන් කරලා මේ පළාතේ ඉන්න නිසා අපි යමුද වෙන පළාතකට දැන් මේ වගේ වෙන් පේනවා ඒ ගැටුම් සහ විශේෂයෙන් අවමාන වගේ වට බුදුරජාණන් වහන්සේ පවා ලක් වුණා හැබැයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ පුද්ගල సంతానගත ගැටුම සහ එකම පුද්ගල යන් එකිනෙක අය සම්බන්ධ වෙමින් සමාජයක් තුළ ඇතිවෙන ගැටුම අවම කිරීමේ වැඩපිළිවෙළක් මේ මනුෂ්‍ය ජීවිතයේදීම එක දෙකක් නැහැ. ප්‍රශ්නේ දැන් නිවන් දකින්න තුරු කුමන හෝ ආකාරයකින් මානසික වශයෙන් ගැටුම් තියෙන විවිධ තලවලින් විවිධ ස්වරූපවලින්. දැන් නිවන් දකින්න සමාජයක් දෙක්ක සමාජයක් ගැන නෙවෙයිනේ කතා කරන්නේ. බුද්ධ කාලෙදිම වුණත් සියලුම භික්ෂුන් වහන්සේලා නිවන් දැකපුවා නෙවෙයි. මම හිතනවා යම් පිළිගැනීමක් යම් පරිස්තුල තියෙන සමාජයේ බුදුහාමුදුරන්ගේ කතාවකට කාලි ගත්තාම ඔක්කොම රාහතන් වහන්සේලායි කියලා. සාමාන්‍යයෙන්ම වැරදි කතාවක්. ඉතින් එතකොට ඒ රාහතන් වහන්සේලාට අමතරව මේකුත් ආකාරයේ සමාජික යන් හිටියා විවිධ ආකල්ප ඇතිව විවිධ මේ මතිමතාන්තර ඇතිව හිටු භික්ෂුන් වහන්සේලා අතරම දැන් අරණ්‍යගතව අරණ්‍යයට යන භික්ෂුන් වහන්සේලා ගැන අංගුත්තර නිකායේ ප්‍රකාශ වෙනවා යම් පිරිස් යන්නේ අරණ්‍යගත පිරිස් යන හේතු පහක් අතර එක පිරිසක් කියන්නේ ලාභ සත්කාර බලාපොරොත්තු වීම මේ විදිහේ හරිම ගැටලු සහගත දේවල් අයින් මම ඒක කොහෙත්ම මේ බඳු භික්ෂුන් වහන්සේලාට අවමන් කරනවා නෙවෙයි ඉතින් බුද්ධ කාලේ මේ කියන්නේ යම් පිරිසක් යනවා ඇතම බුද්ධ ආදී මේ ආර්යයන් විසින් යන්න ගමන් කළ මාර්ගයේ ගිහිල්ලා සැනසුම ලබා ගැනීම අදහසින්. ඉතින් මේ විදිහේ විවිධ කරුණු තියෙනවා. අපේ හැමෝම අර දැන් වහන්සේ ගෙනාපු අදහස තිබුණ එකක් තමයි බුද්ධ කාලේ ඉඳලා ආව. දැන් මට වහන්සේ විශේෂයෙන් මේ විදේශීය ශාස්ත්‍ර සමාජයත් එක්ක ඇසුරු පහසක් තිබිච්ච කෙනෙක් යම් සමාජ ගොඩක් දැපු කෙනෙක් අද අර අපේ රටේ එක කතාවකුත් තියෙනවනේ අපි මේ ගෝලීය ලෝකේ දැකලා නැති හින්දා මේ ගැටුම් ගොඩක් එනවායි කියලා මේ දූපතක් ඇතුළේ හිරවීම කියලා මම හිතන්නේ අපි දූපතක් ඇතුළේ හිටියත් අපිට විශ්වෙම දකින්න පුළුවන් ඥානයක් තියෙනවා අපේ බෞද්ධ සම්ප්‍රදාය නමුත් අපි ලෝකේ දැකිය යුතුයි වහන්සේ ලෝකේ දැයින් දැකපු ගනුදෙනු කරපු භික්ෂුන් වහන්සේ නමකුත් නේ මම මෙහෙම ඍජු ඇහුවොත් ඔබ වහන්සේ දැකපු ලෝක සමාජ කීපයක් තියෙනෝනේ ජීවත් වුණු ඔබ වහන්සේගේ ශාස්ත්‍රීය ගවේෂණ කටයුතු හා ඒ ධර්ම ප්‍රචාරයටදී දැන් අපි හන්ද එවෙනි දැන් අපි දැක්කපු එක යුගයක මේ බොහොම සම්පූර්ණ ඔබ වහන්සේ පුරාවිද්‍යාව තියෙන ඓතිහාසික විකාශනය සමාජවල දන්න කෙනෙක් ශාස්ත්‍රානුකූලවම දැන් අපි ගත්ත එක යුගයක ඉතාම ලේජ් ජන සමාජ වෙච්ච දා තිබුණු යුරෝපීය ජන සමාජ ඔය නව ලෝකයක් තියෙනවා ඒව ඇතුළේ තියෙන යම් ಗುಣධර්ම හා ශික්ෂිත හා විනයානුකූල සමාජය අපේ එක ඇතුළේ බිහි නොවෙන්න තියෙන ප්‍රශ්නේ ඍජුම ඔබ වහන්සේ හිතන්නේ මොකද්ද අපේ හැඳුරු මේ අපිට විනය දේශනා කරන්න විනයානුකූල වෙන්න බැරි වෙලා තියෙනවනේ අපේ හැඳුරු දැන් ඊට වැඩිය ඔබ වහන්සේ අසුරු කරපු සමාජවල දකින්න ඇති විදේශ සමාජ රැඩි විනයානුකූල භාවය මම කියාගෙන අපිට කිතා මම හිතන්නේ ඉතුරු කොටසක් කියන්න දෙනවා දැන් එතෙම බුද්ධ කාලයේදීම විනය විරෝධීව කටයුතු කළ සහ බුදුරජාන් වහන්සේගේ ධර්මයට එරෙහිව කටයුතු කළ යම් පිරිස හිටියා ඒ වගේ තත්ත්වයක් තිබුණු එක අපිට පිළිගන්න වෙනවා ඉතින් දැන් තියෙනවා ඒක ආකූල වෙලා සහ සංකීර්ණ වෙලා කියන එකයි මම කියන්නේ දැන් තත්ත්වය හැබැයි දැන් ඒ කාල සීමාය බලන්න මේ ජනසන්නිවේදන පහසුකම් මොකක්වත් නැතිව මේ මෙතන තියෙන පණිවිඩය අතෙන්ට අල්ලපු ගෙදරට දී ගන්න බැරි තත්ත්වයක් මේ ඒ කාලෙදි තිබුණේ ඇත්ත වශයෙන්ම ගත්තොත් මං හිතන්නේ මේ ජනසන්නිවේදන මාධ්‍ය වගේව පාවිච්චි කිරීමේ කුමන හෝ මාධ්‍ය පාවිච්චි කිරීමේ පහසුකම් කිසිසේත්ම නොතිබුණු යුගයක යම් විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කළා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක පිරිසත් එක්ක එකතු වෙලා බුදුරජාන් වහන්සේ. ඒක එහෙම වුණත් අර දෙපැත්තම තිබුණ හොඳ වගේම ගැටුම් සහගත තත්ත්ව තිබුණු භික්ෂුන් වහන්සේලා වගේම ගිහි පිරිස් හිටියා.
ඉතින් දැන් මට පේන හැටියට දැන් ඒ ශික්ෂණය කියන එක ධර්මය තුලින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල හැටියට ධර්මයේ සඳහන් හැටියට තම තමන් විසින් ඇති කරගත යුතු ශික්ෂණයක් ගැනයි කියවෙන්නේ. දැන් ඔය කියන ලෝකයේ මේ විවිධාකාර ශික්ෂිතයයි සැලකෙන සමාජ තියෙනවා නම් අපි හිතමු ජපානය ගත්තොත් සිංගප්පූරුව එහෙම නැත්නම් ඒ වගේ රටවල් වලට ආවේනික යම් කිසි ශික්ෂණයක් තියෙනවානේ. ඒක ඒ ධර්මයකට පරිබාහිරව මම හිතන්නේ රාජ්‍යයෙන් ඇති කරලා තියෙන නීතිය පද්ධතිය සහ මිනිසුන් සමාජය තුළ ඒ නීතියට අවනත වෙමින් මේ ඇති කරගෙන තිබෙන දැන් ගැටුම් තියෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේ කලකෝලාහල සහ මහා ලොකු මිනිසුන් අතර ඇති වෙන කැළඹීම් විශාල වශයෙන් කණ්ඩායම් අතර ඇති වෙන මේ ලොකු යුද්ධ වගේව සාපේක්ෂකව අඩුයි යම් සමාජ අතර. දැන් එතෙන්දි ධර්මයේ යම් ප්‍රබාස්තර ගතියක් උත් බලපාන්න ඇති. ඊට අමතරව නීතිය භාවිතා කිරීම සහ රාජ්‍යය මගින් ඒ නීති පාලනය කරලා තිබෙන ආකාරය ගත්තාම ඒවා ටිකක් ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා. මෙතන ඒවයි අමුතු විදිහකටයි ඇතම් දකුණු ආසියාතික රටවල ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට අපේ හඳු දැන් මර අර ඓතිහාසික විශේෂ දැනෙහින්ද දැන් අපි ජපාන සමාජ නැත්නම් ස්කැන්ඩිනේවියානු රටවල් වල රාජ්‍ය දේශපාලනොත් මේක හසුරුවලා තියෙන එක ඇත්තද? මම කිය අපිට අපේ රාජ්‍ය දේශපාලනට හරිය උත්ප්‍රේරකයක් දෙන දහමක් අපිට තියෙද්දි මේක වෙන්නේ නැති එක තියෙන එකේ වෙන ප්‍රශ්නයක් නැද්ද අපේ හඳු? එහෙම වෙන්න යමක් තියෙන්න පුළුවන්. ප්‍රශ්නේ ධර්මය තුල තිබෙන පණිවිඩය ධර්මයට අනුකූලව තිරුන් ගැනීම කොච්චර දුරට සිද්ධ වෙනවද කියන එක පැත්තක්. අනිත් පැත්තෙන් ඒ ධර්මය හා සමග බැඳුණු සංස්කෘතිය ඒ ධර්මය අභිභවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක සෑ බැලීම අනිත් පැත්ත. ඒ සංස්කෘතිය සමහර විට ධර්මය හා සමග ඒකබද්ධ වෙන සංස්කෘතිය කෙනෙක් පළාත්වලට ආවෙනික වෙමින් යම් වෙනත් බලපෑම් මගින් මෙහෙ වෙන තත්ත්වයක් තියෙන්න පුළුවන්. දැන් ඇතැම් විට යුරෝපීය බලපෑම ලංකාවට ලැබුණු කාල වලින් වෙච්ච විනාශය නිසා නැවත ලංකාවේදී බෞද්ධ ශාසනය පුනරුත්ථාපනය නැත්නම් පුනරුදයක් ලැබෙමින් පස්සේ ඇතිවුණු තත්ත්ව එක පැත්තකින් අපිට බලන්න වෙනවා. ඒ කියන්නේ එවකට පිටස්තර රාජ්‍යයන් කෙරෙහි ලංකාව තුළ නිර්මාණය වුණු විරෝධාකල්ප. එතකොට ඒක එකපැත්තකින් රට තුළ ඇතිවුණු ගැටලු නිසා රටට වෙනින් අයගෙන් ඇතිවුණු ආක්‍රමණ නිසා ඇතිවුණු ඒවා සහ මේ ඒ සමාජය තුළ සංස්කෘතික වශයෙන් සහ පිරිස තුළ ඇතිවුණු ආකල්ප හා සමග ඒක අබද්ධ වෙච්ච වැඩපිළිවෙලක් හැටියට ඒ කාලේ එහෙම වුණා. දැන් මෙතන අහපු ප්‍රශ්නේ වැදගත්. ඇත්තෙන්ම ධර්මය තුළ තිබෙන මේසා උසස් වැදගත් සංකල්ප සහ මේ යම් ආකාරයෙන් මනුෂ්‍ය ජනතාව තුළ මනුෂ්‍යයන් තුළ උසස් තත්ත්වයකට ඒම සම්බන්ධයෙන් සිදු කරලා තිබෙන විවිධාකාර ප්‍රකාශන සාරය හැටියට ගන්න පුළුවන් අවස්ථා බොහොම අඩු බවක් පේනවා කුමන හෝ හේතු නිසා. ඒක බොහෝ රටවලට සාධාරණයි. අපේ ප්‍රජා වෙලාගත්ත ගැටුම ගැනයි අපේ ආචාර්ය වෑතර මහින්ද හඳුරන වහන්සේ සමගින් මේ කතා කරන්නේ. මීළඟ හෝරාවේ අපේ විරාමයෙන් පසුව අපි ඒ කාරණය ගැන අපේ හාමුදුරුවත් එක්ක තවත් පෘථුලව සාකච්ඡා කරමු. විරාමෙන් පසුව අපි නැවතත් පෝදාසී උමන්සලේ බිනර පෝය දවසේ මේ සැඳෑමේ සංකතනේ අපි ආචාර්ය වෑතර මහින්ද හාමුදුරන් වහන්සේ සමග උන්වහන්සේගේ අර්ථ ධර්මය අසා සිටි. අපි ඇත්තටම දැන් ඉතාම වැදගත් කතාවකට ප්‍රවේශ වුණේ. විශේෂයෙන්ම ඉතාම ගැටුම නැති ප්‍රජාව ගැටුමෙන් ඈත් කරගත්ත ගැටුම තුනී කරගත්ත ජන සමාජවල සාර්ථක භාවයට ඒ රටවල දේශපාලන නීතිගත භාවය බලපාපු එක ගැන අපි කතා කළා. ඉතින් ධර්මය අත්දැකීම හා ධර්මය අභ්‍යාස කිරීම සම්බන්ධව අපිට ඊට වඩා ධර්මයෙන් රාජ්‍ය නීතිගත කිරීම සහ රාජ්‍ය විනයානුකූල කිරීම ගැනීම පිළිබඳ සම්ප්‍රදායක් සහ
දැක්මක් දර්ශනයක් සහ දැහැමි මඟ පෙන්වීමක් කරන බුදු දහම වගේ දෙයක් චිරන්තනව අභ්‍යාස කරද්දිත් අපේ හාමුදුරනේ අපේ රට මෙහෙම අසාර්ථක වුණේ මොකද කියන එකයි අපි අහන් හිටියේ. ඔබ වහන්සේ සඳහා ඉතාම වටිනා ප්‍රවේශයක් විරාමයට පෙර දෙමින් තිබ තවදුරටත් පැහැදිලි කරොත් අපේ හාමුදුරනේ. එක පැත්තකින් බලනකොට ඇත්තම ධර්මයේ තියෙන සාරය තුළ තිබෙන ගැටුම් නිරාකරණය කිරීමට අවශ්‍ය උපදේශ සහ ආදර්ශ කොතිකුත් තිබෙන වුණත් මනුෂ්‍ය ස්වභාවය අමුතුම ජාති එකක්. ඇත්තම දැන් යම් සූත්‍ර වල තිබෙනවා මේ ලාභය වගේ එකක්, අපිට යමක් ලැබෙනවද ඉන් පස්සේ මොකද වෙන්නේ, ඒ වගේ කතා. ඒ වගේ බොහෝ යම් ක්‍රියාදාමයක් සිදු වෙනවා. ලාභම් පටිච්ච විනිච්ඡයෝ, විනිච්ඡම් පටිච්ච චන්ද්‍රාගෝ ආදී වශයෙන් අන්තිමට මිනිස්සු කලහ, විග්‍රහ, විවාද ආදී ඇති කර ගන්නවා. දඬුමුගුරුත් අරගෙන සමහර විට යනවා සටනට. දැන් මේක මානුෂ්‍ය సంతානයේ තිබෙන ගැටළු සාගත තත්වයක් හැටියටයි සැලකෙන්නේ සමස්ත කෙරෙඩ බුද්ධ ධර්මය ගැන සැලකුවහම. එතකොට මේක මේ ජීවත් වෙන කාල සීමාව තුළදී මට මොනවද ලැබෙන්නේ, බලයේද, තත්වයේද, මුදලද, මේ ආදී වශයෙන් නැත්නම් එදිනෙදා මේ තමන්ගේ කොමන හෝ තමන්ගේ කියන කණ්ඩායමට මොනවද ලැබෙන්නේ. එතකොට මේ කණ්ඩායම් ඒ වගේ අදහස් ඇතිවයි අපි යම් දේවල් ලබා ගන්න උත්සාහ කරන්නේ. එතකොට තමන්ගේ මේ අපේක්ෂාවලට ප්‍රතිවිරුද්ධව යමක් ලැබුණොත් සමහර විට අන්න ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්නවා. සාමාන්‍ය මනුෂ්‍ය సంతානයේ ස්වභාවය මේ. දැන් තමන්ට අවශ්‍ය තමන්ට සම්බන්ධ කණ්ඩායමේ කියලා අද හිතාගෙන ඉන්න කණ්ඩායමටත් මට ඒ වගේම ලැබිය යුතුයි කියලා කලකද හිතාගෙන ඉඳලා ඊළඟට හිතනවා වැරදිලා හරි ඒ කණ්ඩායමෙන් කෙනෙක් තමන්ගෙන් ගිලිහිලා ගියොත් ඒ කණ්ඩායමට නෙවෙයි ලැබෙන්නේ මගේ දැන් අලුත් කණ්ඩායමටයි. දැන් මේ විදිහට දඬුමුගුරු අරගෙන නොයෙකුත් විනාශකාරී තත්ත්වවලට මිනිසුන් යනවා මානුෂ්‍ය ස්වභාවයේ තත්ත්වයේ යටතේ. දැන් මේ ගැන අපි කළ යුතු දේ මොකද්ද කියන එකේ එක ගැන කත්තාම ධර්මය තුළ තිබෙන හැටියට අපේ මනස සංවර කර ගැනීම, වචනේ සංවර කර ගැනීම සහ කායික සංවරය ගැන කතා කරනවානේ විවිධ අවස්ථාවලදී. සීලය කියන වචන යටතේ නැත්නම් චර්යාව යටතේ විශේෂයෙන් වාචික වශයෙන් බොරු කීම, ගේලාම් කීම, වැඩ කරන ඇති වචන කීම සහ පරුස වචන කීම ආදී කතා වෙනවානේ. මේවා යෙන් වලකින එක සුදුසුයි, අවශ්‍යයි වගේ කතා කොතිකුත් තියෙනවා. කෙසේ වෙතත් ඇතැම් ආකාරවලින් බලනකොට ධර්මයේ තිබෙන ඉගැන්වීමට වඩා, ධර්මයේ තිබෙන ඉගැන්වීමෙන් සිදුවිය යුතු ක්‍රියාදාමයට වඩා රාජ්‍යයකින් සිදුවෙන ක්‍රියාදාමයේ ප්‍රබල බවක් පේනවා. ලෝකේ ඕනම තැනක රාජ්‍යයට වඩා බලවත් ධර්මයේ මගින් පුළුවන් කමක් නැහැ නේ යම් පිරිස්. කියන බුහන්සගෙන් ධර්මයට වැඩි රාජ්‍ය බලවත්. ඇත්තෙන්ම ධර්මය මගින් පණිවිඩයට වඩා නීතිය සහ රාජ්‍ය සහ නීති ක්‍රියාත්මක කරන ස්වરૂපය තමයි ඔය කියන ස්කැන්ඩිනේවියානු රටවල හෝ නැත්නම් ජපානයේ වගේ රටවල හෝ ඇතැම් විට සිංගප්පූරු වගේ රටවල හෝ ඒ රටවලට ආවේනිකව කලක් තිස්සේ මිනිස්සුන් හැඩගැහිලා තිබෙන්නේ ඒ නිසා. ඉතින් එක පැත්තකින් මම මේ කියන්නේ ධර්මයේ කියන එක සාදීනයිනේ තම තමන්ට පුද්ගල යන්ට මේ පුද්ගල එකිනෙක කාට ආවෙනික කතන්දරයක්. එතකොට පිරිසක් නේද ලංකාවගේ රටක අපි අතුරු විදිහේ කහන්නේ රාජ්‍ය හා නීතියට වැඩිය සසුන හා මේ ශාසන හා සංස්කෘතික සම්ප්‍රදායන් බලවත් වෙනානේ අපේ හඳුර. එහෙම එකක් තියෙනව නේද? ඒක නෑ, මම හිතන්නේ ඒක එහෙමයි කියලා. රටක නීතිය අභිභවා ඉඳින් දැන් නීතිය අභිභවන්න පුළුවන් තැනකට සමහර දැන් භික්ෂු සංස්ථා භික්ෂුන් වහන්සේලා දමනය කරන්න ගිහියන් තරමට රාජ්‍යයට බැරි වෙනෝනේ සමහර තැන්වලදී. සමහර වැරදි කරන යම් තිරස්තින අදහස්වල භික්ෂුවක් කටයුතු කරවතින් රාජ්‍යයට මුකුත් කරන්න උත්තරයක් නෑ. නීතියක් තියෙනවනේ, ඒකට නීතිය ක්‍රියාත්මක රාජ්‍ය පසුබට වෙනෝනේ නීති ක්‍රියාත්මක. ඒක වෙනත් හේතු පාදක නිසා සිදුවෙන දෙයක්. ඒකට නීතිය ක්‍රියාත්මක වීමයි අවශ්‍ය. මගෙන අපේ හන්දර හිතන්නේ මොකද රාජ්‍ය හැම පසුපට වීමට හේතුව? මම ඒක හිඳ වෙන දෙයක්ද බියට වෙන දෙයක්ද? ඒක මම දන්නේ නැහැ. එකිනෙක පුද්ගල කණ්ඩායම් එක දැන් මෙතෙන් දෙන්න කතා කරන කිව්වොත් මට දේශපාලනය කතා කරන්න වෙන්නේ නැත්නම් විවිධ දේශපාලන සංසිද්ධි මත විවිධ කණ්ඩායම් හැදිලා ඒ
මත නිරූපණය වුණු තත්ත්ව එක යන සිද්ධියක් වෙන්න පුළුවන් ඒක. එතකොට ඒකට වඩා මම ඇත්තට මෙතෙන්දි මගේ මූලික අදහස හැරෙට මම මේ ධර්මයේ සම්බන්ධයම කියන කැමැති. කොහොම වුණත් යම් කිසි බරපතල වැරැද්දක් වෙලා තියෙනවා ඒක ඒ කරලා තියෙන භික්ෂුවද නැත්නම් කොමන හෝ දේශපාලන ප්‍රබල තත්ත්වයක ඉන්න කෙනෙක්ද කියන එක නෙවෙයි වැදගත් විය යුත්තේ. දැන් මේ ඒකට අවශ්‍ය නීති මේ ක්‍රියාමාර්ග ගත යුතු තියෙනවා. දැන් අනුජානාමි භික්කවේ රාජානං අනුවත්තිතුන් කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරන යම් තැනක රජවරුන්ගේ කියන්නේ රාජ්‍ය පාලනයට අදාළ ප්‍රතිපත්තියට අනුගත වෙන්න කියලා. ඉතින් එහෙම එකේ මේ හුදෙක් යම් යම් පිරිස් වලට අවශ්‍ය කරන ආකාරයෙන් මේ යම් කණ්ඩායම් විශේෂ නීති ක්‍රියාත්මක කරන්නේ නැතිනම් එතන කිසියම් වැරැද්දක් තියෙනවා. මම ඒ ගැන යමක් කතා කරන්න යන්නේ. ඒ පැත්ත කොහොම හරි ධර්මය ගත්තාම ධර්මය ඇත්තෙන්ම තුල සඳහන් වෙන්නේ යම් ප්‍රශ්නයක් තියෙනවා ඒක සාකච්ඡාවකින් විසඳ ගන්න බලන්න කියන එක එකක්. ඉතින් පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සාකච්ඡාය කෝභික්ඛවේ පඤ්ඤා වේදිතබ්බෝ කියලා. සාකච්ඡා කිරීම මගිනුයි ප්‍රඥාව කෙනෙකුගේ දැනගන්න තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකෙන් තවත් විදිහට කියන එක ඒකත් කෙටි කාලකින් නෙවෙයි දීර්ඝ කාලකින් පස්සේ ඒකත් කරන්න පුළුවන්කම තියෙන බුද්ධිමත් කෙනෙකුට මිසක් නිකන් දැනුමක් නැති කෙනෙකුට අවබෝධයක් නැති කෙනෙකුට නෙවෙයි. අනිත් එක ඒකත් කළ යුත්තේ ලොකු අවධානයකින් ඉඳීමෙන් පස්සේ ප්‍රඥාව තේරුම් ගත යුතුයි කියලා ඒක වෙනම කතාවක්. කොහොම හරි සාකච්ඡා කිරීමේ ක්‍රමවේදයට යන්න පුළුවන් මටමට ගෙනෙනවා නම් ඒක ඉතා උසස් දියුණුවක්. යම් කිසි දැන් ගැටුමු කියන්නේ මෙහෙමනේ, එකිනෙක කණ්ඩායම, එකිනෙක පුද්ගලයන්, එකිනෙක මේ එකිනෙක වෙනත් විවිධ හේතු මත අපිට වඩා අරගොල්ලන්ට ලොකු තැනක් දුන්න වගේ කතාවුන යන්නේ. අපිට මේවා ඕන සමහරට ඒ අපිට මේවා ලැබුණේ නැහැ කියාගෙන යන ඒවා වෙන්න පුළුවන්. නැත්තම් එතන තියෙන පුළුවන් සමහරට පුද්ගලික දෘෂ්ටිමය අදහසක් අපිට මේගොල්ලන් එලවන් මේගොල්ලන්ව නෙවෙයි ඕනේ අනිත් කට්ටියකුයි අපිට ඕනේ මේගොල්ලන් එලවලා දාලා මේ වගේ එක එක දෘෂ්ටි තියෙන පුළුවන් මේ පසු මේ කොහොම හරි ඒවා බොහොම සංකීර්ණ විදිහට සහ ප්‍රතුල විදිහට බලිය යුතු දේවල්. වැදගත් කාරණේ මොකක්ම හෝ කාරණයක් තියෙනවා නම් කතා කරන්න මේ සාකච්ඡා කරන්න ඒක ගැටුම් ඇති නොවන විදිහට කළ යුතු ගැන යුතුයි කෙනෙක් ගැන විවාදයක් නැහැ. මොකද බුද්ධිමය පිරිස් ගහගොන ගහ බැනගෙන කලකෝලහල කරගෙන යාම සුදුසු නැති කියන එකයි යථාර්ථය. දැන් බුදුරජාන් වහන්සේ යම් තැන්වල කියනවා සද්ද කරන එක. උදාහරණයක් අපි කියමු සද්ද බද්ද කියලා කෑ ගහන. දැන් අපේ සමාජවල සමහර විට මහා ලොකුවට සද්ද කරනවා. ඒක මේ මම දන්නේ ඒක අහවල් කණ්ඩායම් කියලා කිය යුතු නැහැ. කුමන හෝ කණ්ඩායම් තුළ අනවබෝධය තියෙනවා නම් කොතෙක් දුරටද යම් කණ්ඩායමක් තුළ ඒ අය විශාල වශයෙන් ගෝසාකාරියව කෑ ගහගෙන යනවා. ඒක සාකච්ඡා කිරීමට අධ්‍යාපන මට්ටමේ ගැටලුවකුත් තියෙන පුළුවන්. එතන කොහොම වුණත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සද්ද බද්ද කරන තැන්වල තැන් දිහා බලලා මේ හරියට මාළු අල්ලන තැන්වල වගේ කෑ ගහන්න එපා. මච්ච විලෝපේ කියලා කතනා කියලා කෑ ගහන්න නැතුව ඉන්න කියලා. අනිත් එක බොහොම තැන්වල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන ධර්මය ඒ ශ්‍රාවකයන්ට අනුගමනය කරලා තියෙන නිස්සද්දව ඉඳීමේ ක්‍රියාදාමයක් හැටියට එක පැත්තකින් මේ උදම්බරික කියන සූත්‍රයේ දීගනිකාය ප්‍රකාශ වෙන මේ විදිහට මේ අප්‍රසද්දා භෝගෝතම ගැන බුදුරජාණන් වහන්සේත් නිස්සද්ද කෙනෙක්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකවත් නිස්සද්දයි. එහෙනම් මේ සන්දක කියන පරිබ්‍රාජිකය බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක්. ඔන්න දැන් ශ්‍රාවකයා ඒ ශ්‍රාවකයා මෙතෙන්ට එනවා. එහෙනම් මෙතන කෑ ගහන්න නැතුව ඉන්න. බුදුරජාණන් වහන්සේ අල්පසබ්ද බව නිස්සද්දව ඉඳීමේ වටිනාකම දේශනා කරන නිසා ඒ ශ්‍රාවකයන් ආහම ඒ අයිනකොට සද්ද කරන්නත් එපා. දැන් මේ ඉතාම උත්තරීතර මේ ක්‍රියාදාමයක් මේ කතා ක්‍රියාදාමයක අංගයක් කතා කරන්නේ මහා ලොකුවට සද්ද බද්ද කිරීම වෙනුවට කෑ ගහගෙන කලකෝලහ ඇති කරගන්න නැතුව යාම වෙනුවට අර මං කලින් කියන්නේ සාකච්ඡාව ප්‍රඥාව නිර්ණය කිරීමේ ක්‍රම වැදගත් දෙයක් කියලා. එතකොට අපි නිස්සද්දව ඉඳලා අවශ්‍ය තැනදී අවශ්‍ය දේ කතා කිරීමේ හැකියාව වර්ධනය කරගත යුතු තිබෙනවා. බොහෝ අවස්ථාවලදී මේ දුර්වලකම මම දකින්නේ අවබෝධයත් එක්ක යන අවබෝධයේ අඩුකම නිසා සිද්ධ වෙන සහ
අධ්‍යාපනයේ අඩුකම නිසා සිද්ධ වෙන දෙයක්. ඇතැම් විට මම අධ්‍යාපනය කියලා අදහස් කළාට ඇතැම් අධ්‍යාපනය ඉහළට ලබාගත්තු අය පවා මහා කලබගෑනි ඇති කරනවා අනවශ්‍ය විදිහට. ඒ කොහොම වුණත් ඕනෑම අවස්ථාවකදී අපි බොහොම නිස්සද්දව සිටීම ඉතා උත්තරීතර ගුණාංගයක් හැටියට සලකනවා. ඒක අපිට නිවන් ලබන තුරු අපිට අපේ හිතේ කළ බීමක් තිබුණා වුණත් සමාජික තත්ත්ව ගැන බැලුවහම අනිත් එක්කෙනාට අනිත් පිරිසට ලොකු මේ කලබගෑනියක් ඇති නොවෙන විදිහට කාරණයක් පැහැදිලි කිරීමේ ශක්තිය තියෙන්න ඕන. දැන් මේ අල්ප ශබ්ද කතාව මම කියව වගේම දැන් කරණීයමෙත සූත්‍රයේ කියනවා නාති මඤ්ඤේත කත්තජනං කංචි. ඔකේදී අපිට අර ඉස්සෙල්ලා කියපේ තව ටිකක් පැහැදිලි වුණා නම් අපි අහන් ඉන්න අයට තමයි බොහොමද ඉතාල වැදගත් එකක් කිව්වා. මේ දුෂ්ටාන්තවල මිනිස්සු එල්බගෙන ඉන්නවා කියලා මේක මේ දුෂ්ටින් අල්ලාගන්න ඉන්න හිඳීම තුල ගැටුම වෙනවා කියලා. ඒතකොට මේ දුෂ්ටාන්ට පුපුරව ගන්න බැරි අධ්‍යාපන හේතුට එහා සංසාරික ප්‍රශ්නක් තියද අපි හඳුරන්නේ. ඒගොල්ලන්ගේ ඒ සංසාරික ප්‍රශ්න වලින් පෙළෙන්න පුළුවන් ද ඒ වගේ වා. සංසාරික කතා වැත්තක තියෙමකෝ. සංසාරික වශයෙන් යම් දේවල් අලුයට ගෙන පුපුරු තියනවා වගේ යම් ආකාරකින් තියෙන්න පුළුවන්. මේක සංසාර කතාවක සේවෙතත් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන්නේ අපි යම් පුරුදු වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. අපි ඇබ්බැහි වෙලා ඉන්නවා යම් දේවල් වලට. පුරුදු දැන් අපි හිතමු පුරුද්දක් ඇබ්බැහි වීමක් බවට පත් කරගෙන ඒ ඇබ්බැහි වීම සමහර විට අපිට වදයක් වෙලා අපිටම වදයක් වෙලා ඇබ්බැහි වෙච්ච එක තමන්ට මතක. ඒක අපිට සාමාන්‍ය නිදසුනකින් පැහැදිලි කරත් සමහර නිදසුන් ගැටුම් වෙනකොට යම් සමාජ දේශපාලන සංසිද්ධිවලට අපි පැටලෙන්නේ නමුත් ඉතින් විශේෂයෙන්ම ඔබවහන්සේ පුරාවිද්‍යා ඉතිහාස ගවේෂණයේ මම මෙන්න මෙහෙම වගේ එකක් අහතොත් මට මේකටත් එක හැම ධර්ම විනිශ්චයක් දෙන්න පොඩ්ඩක් මේ මොකද අපේ මේ අහන් ඉන්න ඇට විශාලෙන් අවබෝධ වෙන්න ඕන මේ මොකද මේ හෝරා අපිත් එක්ක ඉන්නේ යම් හිතරපතන විශේෂ දැන් ලංකාව දිගටම පලාගත් ගැටුම් ගණනාවක් ගත්තොත් අපිට තියෙනවනේ විවිධ දේවල් පිළිබඳ අපේ දෘෂ්ටි වල අපි කුල ඇටික මේ ගැටුම් තියෙනවා. අපි දැන් සරලව ගත අපේ රටේ වැව් උඩක් තිබුණත් ගංගා තිබුණත් අපේ හා අපේ මිනිස්සු පීනන්න බයයි වගේ එකක් තියෙනෝනේ. අපි නාවික හමුදාවක් හදන්නේ ඉතිහාසෙ මුහුද දෙබෑ කරලා යන්න අපේ තිබුණා කැමැත්ත. ඒ වගේ දේවල් තියෙන ඉලකට අපේ දිගටම මේ අවශේෂ රාජ්‍යවල ජාතින් එක ගැටුමක් තිබුණා අපේ රට යටත් කර ගැනීමට ඒ කියන එකක් තියෙනවා. අපි නිතරම එහෙම ගැත්තු වුණා. මෑත අවුරුදු 100-200 ඇතුලේ මේ රටේ ජාතින් එක්ක අපේ ගැටුමක් ඇති වෙනවා. මේ වගේ දිගටම නඩත්තු වෙන්න ඇති වෙන්නේ එකක් අපි ධර්මය ඇතුලෙන් කොහොමද හඳුරු හිතන්නේ ඔබ වහන්සේ කියන එක ඇතුලේ ඒකත් එක්ක මට පොඩ්ඩක් පැහැදිලි කර මේ තත්කාලීන සමාජ ඉතිහාස සිද්ධිත් එක්ක ඔය වගේ දෙයක්. දැන් මෙතන ධර්මයේ ගැටුමක් ගැටලුවක් නෙවෙයි තියෙන්නේ. ඒ ධර්මය සංස්කෘතියට කොච්චර දුරකට උකහාගෙන තියෙනවද නැද්ද කියන එකක්. අනිත් එක ඒ ධර්මයේ අභිභව සංස්කෘතික සහ ඔය කියන විවිධාකාර තත්ත්ව ප්‍රබල වෙලා තියෙනවද කියන එක. දැන් ධර්මය කියලා හැමෝටම මේ බණ කියලා යම් කරුණ දෙත්තු ගන්වීමේ දුෂ්කරතා තියෙන්න පුළුවන්. අනිත් එක සමහර විට තේරෙන්නේ නැහැ මේ ඇතැම් පිරිස්වලට කියන භාෂාව තේරෙන්නේ නැහැ. හරිම ප්‍රශ්නයක් සමහරුන්ට කියන කරුණු තේරුම් කරවීමේ ගැටලුවක් තියෙනවා මේ තියෙන භාෂාව පාවිච්චි කරලා. ඉතින් දැන් අර කියන කාරණේදී මේ දැන් ධර්මයේ වැරද්දක් නෙවෙයි. යම් කිසි ආකාරයක මේ ආයතන අපි තුම ධර්මයේ සම්බන්ධ සංඝ සංස්ථාව සම්බන්ධ ආයතන වලත් අඩුපාඩු ඇති වෙන්න ඇති. ඒවා රාජ්‍ය හා සමග ඒකාබද්ධ වුණු සහ ප්‍රතිපක්ෂ වැඩ කළ ආකාරයත් එක්ක යන ගමන ඒක ඇතැම් විට ඒ රාජ්‍යයේත් යම් එකිනෙක අයගේ අභිමතාර්ථයන් කොච්චර දුරකට ඉෂ්ට කරන්න ඒවා සැදී පැහැදී සිටිනවාද කියන එක ඒකාබද්ධ යනවා. ඉතින් මෙතන තියෙන ධර්මය සම්බන්ධ ප්‍රශ්නයක් කියලා මං හිතන්නේ නැහැ. හැබැයි ධර්මය ඇත්තෙම සොයාගෙන යන පිරිස් ඔය සද්ද කරගෙන යන්නේ නැහැ ඇතැම් විට. ඒ ධර්මය තුළ තියෙන අන්තර්ගත වැදගත් පණිවිඩේ කොච්චර දුරකට තමන්ගේ ජීවිතයට උකහා ගැනීමට හැකියාව තියෙනවද කියලා සොයා බලාගෙන යනකොට එයින් යමක් එය අනිවාර්යෙන් ගන්නවා සුළුෙන් හරි. ඇතැම් විට මම එකයි කිව්වේ අධ්‍යාපනය හා සමග ඊට එහා ගිය අවබෝධය අඩුකමේ ගැටලුවකුත් එක්ක යන තත්ත්වයක් මේක ඇත්තෙම. අධ්‍යාපනය කියලා හුදෙක් උපාධියක් තිබීම නැත්නම් යම්කිසි ආයතනයක මේ යම්කිසි ඉහළ තලයක් දරන තරමට උසස් අධ්‍යාපනයක් ලැබීම විතරක්ම නෙවෙයි ඊට වඩා ඊට එහා ගිය අන්තර්ඥානයක් හෝ නැත්නම් ප්‍රඥාව හා සමග වෙච්ච සම්බන්ධ වෙච්ච කාරණයක් ඒක. ඉතින් දැන් මම කලින් කියාගෙන ආව
කතාවේ ඇත්තෙම කරුණීය මෙත් සූත්‍රයේද කියනවා නෙච්ච කුද්දන් සමාචරේ කිංචේන විඤ්ඤෝ පරයෝපදේයෝ කියලා එකක් අනිත් එක මේ කිසිම තැනක කිසි කෙනෙකුට අවමන් වෙන හැටියට කතා කරන්න එපා. නාති මඤ්ඤේත කත්තචනං කංචි කුමන හෝ අයෙකුට කුමන හේතුවක් නිසා හෝ අවමන් කරන්න එපා කියන කතාව. දැන් මේක බලන්න කොයි තරම් වැදගත් කාරණයක්ද කියලා. අපිට පුළුවන් යම් කිසි දෙන්නෙකුට යම් කිසි ප්‍රශ්නයකට විරුද්ධ වෙන්න. ඒක එහෙම නැවට අපි ඒකට අවමන් කළ යුතුද? ඒ විරුද්ධ වීමට අයිතියක් තියනවා දෙන්නටම. ඒ කියන්නේ කගේ අදහස් පිළිබඳව. ඒක එහෙම වුණාට අපි සිරිතක් වෙලා තින්නේ ඒ සිද්ධිය අරගෙන ඒ සිද්ධියට විරුද්ධ වීම නෙවෙයි ඒ පුද්ගලයාට අවමන් කිරීම. ඇතැම් විට දැන් මේක සංස්කෘතික ප්‍රශ්නයක් බවට පරිවර්තන වෙලා තියෙනවා ලංකාවේ. ඒ සංස්කෘතික ප්‍රශ්නයට යම් කිසි ආකාරයකින් අර කියන සමාජික සහ ආයතනික ඒ වගේම ඇතැම් අවස්ථාවලදී රාජ්‍යමය හෝ නීතිමය මේ ක්‍රියාත්මක වීමේ දුර්වලකමක් නිසා ඒ තත්ත්වයේ දිගින් දිගට යනවා. දැන් කිසිසේ දැන් ඔබ වහන්සේ අපිට පැහැදිලි කරා මම හිතන ප්‍රජාවගේ මේ ගැටීම වෙලීමේ දේ ගැන අධ්‍යාපනික ශික්ෂණය ගැන කතා කරා. විශේෂයෙන් දැන් කර්ණීයමත් සූත්‍රය වගේ දේක සරල අපි මෙතෙක් බොහෝ දෑඟල භාවිතයෙන් ඔබ වහන්සේ තව වැදගත් දෙයක් මතු කරේ. අපි ඒ ගැන තවදුරටත් කතා කරන්න ඕන. මම හිතන්නේ අපිට මේ සැඳෑවේ ධර්ම සාකච්ඡාවේ මද විරාමයකට යලිත් අපි ඉඳ අරගෙන අපි යලිත් ඔබ වහන්සේගේ අදහස් එක්ක පෝදාසි උමන්සලේ සාකච්ඡාව නිරත වෙනවා. ප්‍රඥාවෙන් පිරි ධර්ම සංවාදයක් ආරම්භ කරන්න තමයි පෝදාසි උමන්සල අපි ආරම්භ කරේ. අද අපි බිනර මහේ පෝදාසි උමන්සලේ සාකච්ඡා කරමින් හිටියේ අපේ ආචාර්ය වෑතර මහින්ද හාමුදුරන් වහන්සේ සමග ප්‍රජාව වෙලාගත් ගැටීම් හා ගැටලු කොහොමද තේරුම් ගන්න කියලා. දැන් මම හිතන්නේ උන්වහන්සේ එක ප්‍රවේශයෙන් අපිට මේකේ හේතුව එක පැත්තකින් නීතිය හා දේශපාලනේ ස්ථාවර වෙලා නැහැ හරිතැනකින් අධ්‍යාපනික වශයෙන් අපි පසුබෑම් තත්ත්වයක ඉන්නවා. ඊළඟට අපිට චිරන්තන වශයෙන් අපි සමහර දේවල් මෙහෙම කරතියන් ඇවිල්ලා තියෙන සමහර සරල දේවල් පිළිබඳ අපිට තියෙන වැරදි අවබෝධයක් ගැන කියලා දැන් උන්වහන්සේ තාම වැදගත් උදාහරණයක් අපිට කියනවා. අපි තුන් වරුවේම හැටි තිස්සේම කරණීය මිත්‍ර සූත්‍රයේ සජ්ජායනා කරත් ඔබ වහන්සේ අපිට පෙන්වන එක සමාජ ගැටුම ප්‍රජාවේ ගැටුම තුනී කරන තියෙන ආකල්ප අදහස් උදහස් වලින් මේක තියෙන බව. ඉතින් අපේ හන්දර මම හිතන්නේ අපිට විශේෂයෙන්ම ඉතිහාසයේ විශාල කාලයක් අපේ ජන සමාජය අපි පවත්වාගත් ජාතික ශිෂ්ටාචාරිකුත් අපි සතුව තියෙනවා. මේ මොහොතේ අපි ශිෂ්ට සම්පන්න හා විනයානුකූල වගේම ඉතාම පෝසත් ජාතියක් බවට පත්වීමේ ප්‍රශ්න ඇතින එකත් එක ගැටුමක්. මම මෙහෙම දෙයක් එක්කම ආරම්භ කරමි. ඔබ වහන්සේ අර කතා කරන් ආපු දේ අපේ හඳුර අපිට තවදුරටත් වදාරන්නේ. මම මේ මෙන්න මෙහෙම දෙයක් කිව්වත් හඳුර මට හිතෙන දෙයක් උස්සා මට දැනෙන දෙයක්ත් තියෙනවා. අපිට ආධ්‍යාත්මික නේතෘත්වයේ මඟ පෙන්නන තැන විදියට අපේ රටවල් ඇතුළේ විශේෂයෙන්ම ලංකාවේ මේ මම කියන්නේ යම් අධිනිශ්‍යයක්ත් තියෙනවා ඒකේ. මේ මම ඒකයි කියන්නේ දේශපාලනයට නීතියට ලොකු බලයක් තිබුණාට ආගමට තියෙන අපේ සමාජයේ පාලනය කිරීමේ විශාල බලයක්. එතකොට යම් දුරට මේ ආගමික සංස්ථාව ඇතුලේ මෝරා වැඩි ගිය ගැටුම මේකට හේතු වෙලා නැද්ද අපේ ආන්දරේ? එහෙමත් වෙන්න පුළුවන්. සමහර ආගමික සංස්ථාවල ඔය කෙනෙක්ට අසම්බන්ධ ගැටුම් ඇති වෙන්න සමාජික තත්ත්ව විශාල වශයෙන් සමාජික සහ සංස්කෘතික තත්ත්ව විශාල වශයෙන් බලපාලා තිබෙනවා. අපි හිතමු අපි වෙනම පැත්තක තිබිලා ගත්ත වුණත් දැන් නිකාය ගත්තොත් එක එක නිකාය තියෙනවානේ බෞද්ධ නිකායවල්. දැන් මේවා නිර්මාණය වෙමේ පසුබිම් බලන්න මේ තරම් නිකාය සංඛ්‍යාවක් ලංකාව තුළ නිර්මාණය වෙමේ පසුබිම් අතර කෙබඳු සංස්කෘතික සහ සමාජික පසුබිම්ද තියෙන්නේ. එතකොට ඒවා අනිවාර්යෙන් විවිධ කණ්ඩායම් විවිධ අපිටම පල්ලාත් නැත්නම් විවිධ කුල පාසල ඒ වගේ විවිධාකාර ඒවා පසුබිමෙන් එක නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ඒවත් එක්ක යන තත්ත්වයක්. එතකොට ඇතැම් විට ඒවයි ධර්මයට වඩා අන්න එකයි මම කිව්වේ ධර්මයට වඩා එකතු වෙන. ඒකට පහළ වෙන හතා ඔය ඓතිහාසික වශයෙන් උත් අපිට හිතන්නේ මේ පමණ කුල මූල සහ ප්‍රාදේශීය මූල වලට සසුන බෙදී යන තරම් බලපෑ අපේ නූගත්කම නැත්නම් අපි තියෙන ගතානුගතික ලක්ෂණ දෙන්නේ. මම ඒක නූගත්කමයි කියලා කියන්නේ නැහැ. ඒක සංස්කෘතික ප්‍රශ්නයක් සහ සමාජික
වශයෙන් ඇති වෙලා තිබෙන තත්ත්වවල නිර්මාණයක් බොහොම කලකට ඉස්සර ඉඳලා ඇති වුණේ. දැන් ඒ තත්ත්ව මේ ඇතැම් විට විවිධාකාර වලින් මෝරලා ගිහිල්ලා තියෙනවා. ඒවත් එක්ක රාජ්‍ය තන්ත්‍රයේද නැත්නම් ඇතැම් විට රාජ්‍ය තන්ත්‍රය හා සමග ඒකාබද්ධ වෙච්ච විවිධ බල කණ්ඩායම් ඔක්කොම එකතු වෙලා තියෙනවා. ඉතින් අන්න ඊට වඩා ප්‍රබල විය යුතුයි රාජ්‍ය සහ නීතිය. මම කියන්නේ ඒකයි. දැන් ධර්මයේ ප්‍රබල විය යුතුයි එකිනෙක පුද්ගලයන්ගේ సంతානයේ සකස් කිරීම සම්බන්ධයෙන්. මොකද ධර්මය හා සම්බන්ධ මේ ප්‍රකාශන නැත්නම් ධර්මය හා සම්බන්ධ චර්යාව පුද්ගල సంతානයට ඒකාබද්ධ වෙච්ච සිද්ධියක්. අපි හිතමු දැන් දෙන්දම පදේ පාවිත ගාථාවල තිබෙනවා මේ යම් කිසි කෙනෙක් දහසක් දෙනාගේ එක කරන යුද්ධයක් දිනුවට වඩා තමන්ගේ හිත සකස් කිරීම නැත්නම් හිත සංසුන් කිරීම සම්බන්ධව කරන යුද්ධයෙන් ජයගත්තොත් ඒක උසස්ම ජයග්‍රහණයක් කියලා. ඒක අපි නිවන කියන තත්ත්වයට මලං වීමක් කළේ නැතත් අපි බලමු සාමාන්‍ය තත්ත්වයට වුණත් සැනසිලා ඉඳගෙන යම් කිසි ආකාරයකින් තමන්ගේ ජීවිතයේ විවිධ ගැටලු නැත්නම් ජීවිතයේ හා සමාජයේ විවිධ ගැටලු නැත්නම් තමන්ගේ ශරීර සම්බන්ධ විවිධ අපි හිතමු රෝගාබාධ ඇති වෙනවා ඒ වගේ දේවල්. එමත් නැත්නම් අපි හිතමු යම් ආකාරවලින් මේ ස්වාභාවික ව්‍යසන වගේ වට මුහුණ දීලා එවෙන් ඇති වෙන ගැටලු තියෙන්න පුළුවන්. ඒ වට මුහුණ දෙද්දී අපි කොච්චර පසුතැවෙනවද කොච්චර හිතෙන් දුක් විඳිනවාද එහෙම විය යුතුද? දැන් නිවන් දකින්නකම් කියලා දුක් විඳ විඳින්න ඕනේ නෑනේ මේ ආත්මෙදිම. දැන් යම් තැන්වල ප්‍රකාශ වෙනවා ඒ ආයත් නැවතත්වාරයක් ත්‍රිපිටකෙම ගත්තොත් යම් අවස්ථාවක ඔබගේ ධනය නැති වෙනවා නම් ගණන් ගන්න එපා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ වගේම යම් අවස්ථාවක ඔබේ කීර්තිය නැති වෙනවා නම් ඒක ගණන් ගන්න එපා. යම් අවස්ථාවක ඔබේ ඥාතින් නැති වෙනවා නම් ඒකත් සුළු දෙයක් හිතට සලකන්න. හැබැයි ඔබේ අවබෝධයට හානියක් වෙනවා නම් ඔබේ ප්‍රඥාව දුර්වල වෙනවා නම් අන්න ඒක බරපතල වැසනයක් හැටියට සලකන්න. මේකයි ධර්මය. දැන් හරිම වැදගත් තැනක් අපිට මතු කරේ අප ප්‍රඥාව තමන් ඇතුලෙන් ගිලිහී යන බව නොදින තත්ත්වයකට අපේ සමාජය පත් වෙලා තියෙනවනේ. අර බුදුහන්සේ ඉස්සෙල්ලා පැහැදිලි කරා මට ඒ වෙලාවේ නිකන් මගේ මේ ඉන්න වෙලාවෙත් මට මතක් වුණේ අර බුදුහන් ഘോഷාවෙන් තොර නිසල භාවය ප්‍රශ්න කරා ගැටීමේදී රන්නේ මේ පැවැත්මේදීත් ഘോഷා නොවේ ඉන්න කෙනෙක් නේ බුදුහාඳුරු කිව්වේ. දැන් බලනහම මේ තොරොන් මේ අතොරක් නැතු දැන් මම මටත් අත්දැකීම් කීපයක් තියෙනවා බුදුහන්සේටත් අත්දැකීම් ඇති බොහෝ බෞද්ධ රටවලත් අපි ගිහින් තියෙනවා. මේ බලන්න අපේ පෝය දවසට වෙසක් දවස අද එකම ഘോഷාකාරී බවක් බවට මේව පත්තිමින් යනවනේ අපි මන්දන වෙන බෞද්ධ රටවල මේක දකින්න නැහැ. පෝය දවසකට අපි දම්පින් කරත් ඒක විශාල ഘോഷාවක් වෙමින් තියෙනවනේ. දැන් මෙවැනි ඕලාරික තත්ත්වයක් පක්වා මේක වර්ධන වෙමින් තියෙනවා. දැන් ඔබ වහන්සේ ඉතාම වැදගත් දෙයක් මේක කිව්වා ප්‍රඥාව හීන වීම. දැන් අපි අවසාන විනාඩි කීපේ ඉඳන් අපිට ඉතාම ඍජුව පෙහාන්තර වඳනවා. මම හිතනවා මේකට අපිට අවශ්‍යයි නේද හාමුදුරුවෝ? මං හිතන්නේ නීතිය හෝ ඒ රාජදේශපාලන දේවල් ඒව ක්‍රියාත්මක වෙන්නත් අපිට විශාල ශක්තිමත් ඉඩක් තියෙනවා නේද අපේ ධර්ම සාකච්ඡා ඇතුළේ මේ සමාජය සහ මේක මෙහෙවීම සම්බන්ධව වෙනස් ක්‍රියාමාර්ගයකින් ඔබ වහන්සේලා අපි යම් හඬ නැගීමක් කළ යුතු මොහොතක නේද අපි තියෙන. මං හිතන්නේ සාස්ත්‍රකාමී භික්ෂුව නිහඬයි අපේ හාමුදුරනේ. දැනුගත් වියතුන් වහන්සේලා නිශ්ශබ්දව වැඩ වසනවා. මේ මහා අතෝරයක් නැති ගැටුම් ව්‍යාධි සසුන පවා ඉමක්ුණක් නැතුව මේකට ගිලී ගසාගෙන යද්දී දැනුගත් ශාස්ත්‍රකාමීල හිගවීම වගේ මේ දැනුගත් ඉන්න ශාස්ත්‍රකාමීල කාමින් වහන්සේලා සහ දැනුගත් වියතුන් මේ මහා සමාජ විලෝපනය ගැන හඬ නොගා සිටීමෙන් කවර කෙලවරක් අපිට අයිති වේද? මෙහෙම ගියොත් මේ ප්‍රජා විලාකර ගැටුම වෙන උස්සන්න භාවය හැටියට ඔය යම් කිසි පිරිසක් නිහඬව ඉන්නවා කියලා කියන කතාවම ධර්මයේ තියෙනවා යම් අවස්ථාවලදී. අපි හිතමු පුංචි දිය රැලි තියෙන්නේ මේ නිකන් දිය ඇලි පොඩි පොඩි ඒවා මහා සද්ද කරගෙන තමයි ඒවා වැටෙන්නේ. හැබැයි මහා විශාල ගංගාවන් නිස්සද්දව ගලා බහිනවා. හොඳද? දැන් ඒ එකෙන් පේනවා ලොකු අවබෝධයේ මේ මම හිතන්නේ අවබෝධය වර්ධනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග කුමන හෝ පදනමක් යටතේ
ගන්න අවස්ථාව ලැබිලා නැහැ කියන එක යථාර්ථ ඇත්ත කතාවක් තියෙනවා. හැබැයි සමහර අය නිස්සද්ද වෙ ඉන්නවා. අයයට ওই සද්ද කරගෙන යන්න ඕනේ නැහැ. හැබැයි ඉතින් මේ සද්ද කරගෙන යනවායි කියන එක සමහර අයට මේ පටුකම නිසා වෙන්නත් පුළුවන්. සමහර විට වෙනත් ආකාරයෙන් ඒ කරුණ ඉදිරිපත් කරන්න අවස්ථාවක් නොලැබෙන සහ ඒක සුදුසු අන්දමින් සමාජගත කරලා ඒකට පිළිතුරක් ලබා ගන්න අවස්ථාවක් නැති වෙන නිසා වෙන්නත් පුළුවනි. හොඳද? ඒ පැත්තෙන්. හැබැයි මම පිළිගන්නවා අර ධර්මයේ සම්බන්ධ සංවාද නැත්නම් ධර්මයේ සම්බන්ධ මීට වඩා විශේෂ මට්ටමේ මේ සංකතන කිරීමේ වැඩපිළිවෙලක් තිබීම අවශ්‍යයි කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒවත් විවිධ ආකාරවලින් බලන්න හුරු වෙලා තියෙන සමාජයක් වෙලා තියෙනවා දැන් විවිධ හේතුපදනම් යටතේ. මේ කොහොමනත් වැදගත් කාරණයක් ඇත්තෙම ධර්මය මීට වඩා මනුෂ්‍ය ජීවිතවලට විශේෂයෙන් මේ බෞද්ධයයි කියන පිරිස් ඉන්න සමාජයක ජීවිත තුළට අන්තර්ගත කිරීමේ ව්‍යාපෘති අවශ්‍යයි. ඒ ගැන ලොකු සංවාදයක් අනිගමන ආකාරයකින් සුදුසුයි. අපේ සසුන ඇතුළෙත් බහුවිධ විවිධ ප්‍රඥා පඬිවරුන් විශාල විදිහට හිගවෙමින් යනවා අපිට එක එක සාසන අනතුරක්. මේ සාකච්ඡාව නොමෙති වීමින්ද වෙන්නත් පුළුවන්. ඔබ වහන්සේ කියන වගේ මේ සංකතණය වඩා වඩා මතු කරගන්නත් අපිට අවශ්‍යලා තියෙන එකයි. කොයි විදිහෙන් හරි මේ දැන් අර මම කලින් කියපු සමාජීය සංස්කෘතික ආයතනික වගේ අංශවල බලපෑම ප්‍රබල වෙලා තිබෙනවා. යථාර්ථය සම්බන්ධ වෙච්ච මේ ධර්මයේ තියෙන පණිවිඩයට අදාළ බලපෑමට වඩා ඉතින් මේක පුද්ගල බද්ධ කාරණයක්. කොහොම වුණත් මේ අපිට කිසියම් ආකාරයක වෙනසක් කළ හැකිද කියලා සොයා බැලීම හරි වටිනවා. ඒක එක අතකින් නිරීක්ෂණයක් නැත්නම් පරීක්ෂණයක් ගවේෂණයක් කරලා මොකද්ද මේ සමාජයේ මීට වඩා උසස් මට්ටමකට මේ සමාජය ගැන ඒමට ගත යුතු ක්‍රියාමාර්ග කියලා සොයා බැලීම අතිශයින් වැදගත් වෙන්න පුළුවන්. ඒක හොඳ. එසේනම් අද අපි පාද ගන්න උත්සාහ කරගත්තා අපේ බිනර මහේ පෝදා සිව්මන්සලින් පූජ්‍ය ආචාර්ය වෑතර මහින්ද ස්වාමින් වහන්සේ සමග මේ ගැන. ඉතින් අපි අවසාන විනාඩි කීපේ මේ ඉන්න නිසා මේ අපේ අඳුර මට මේ විනාඩි 3-4 ඇතුලේ අපි අපේ සත්ජන ශ්‍රාවක සමාජයට පණිවිඩයක් දීමස වහන්සේ කරුණු කීපයක් අපිට කිව්වා. ඇත්තට මේ ශාස්ත්‍ර සමාජය දැල්වීම සම්බන්ධව වහන්සේට තියෙන යෝජනාවක් මහද අදහසක් හරි මොන වගේද මේක පටන් ගන්න අපිට තියෙන තැන් කොහොමද කිව්වොත් අපේ හාමුදුරු මේ ප්‍රජාව ගැටුමෙන් මුදවා ගැනීම දැන් ඔබ දැක්වා මේ ආධ්‍යාත්මික ශික්ෂණය ඇති කරගන්න අධ්‍යාපනික බව පතන්න විශේෂම ධර්ම සංකතන වඩා වඩා මතු කරගන්න ඕන කියන එක ඒක සඳහා ඔබ වහන්සේ යෝජනා කරන්නේ මොන වගේ පැත්තකින් අපිට මේක මිනිස්සු විදියට තනිතරම හරි මේක අත්හදා බලන්න පුළුවන් තැන කොතනද අපේ හාමුදුරු යම් පෙරිස් අද වුණත් ඇත්තෙන්ම උනන්දුවක් දක්වනවා මේ කොයි විදිහෙන් හරි තමන්ගේ මානසික තත්ත්වය තුළ තියෙන ගැටුම් අවම කර ගැනීමට ලොකු උනන්දුවක් දක්වමින් ඉන්න පිරිස් නැතුව නෙවෙයි. අර කලින් කිව්වාගේ බොහොම නිස්සද්දව ඉන්න පිරිස් ඒ අය සද්ද කරන අය බහුතරයක් ඒ ගණයට ගණන්නේ නැහැ. ඒකට උත්තර හොයාගන්න මේ අමාරු වෙලා තියෙන තත්ත්වයක් තියෙනවා. මේ නූතන තාක්ෂණයත් එක්ක සිදු වෙලා තියෙන විපරිණාමය හරි විකෘති තත්ත්වයකටපත් වෙමින් තියෙන නිසා අද දැන් යමක් මේ පැහැදිලිව කියන්න පුළුවන් භාෂා මේ ශක්තිය හින වෙලා තියෙනවා. භාෂාව සිංහල හෝ ඒවා ඉංග්‍රීසි හෝ ඒවා කොමන භාෂාවකින් හෝ ඒවා වාක්‍යයක් හරියට කියාගන්න බැරි සමාජයක් එහෙම එකක් වෙලා තියෙනවා. ඉතින් ලියාගන්න ගියාම ඊටත් ලොකු ප්‍රශ්නයක්. එහෙම තත්ත්වයක් තියෙනකොට මං හිතන්නේ ලොකු අර්බුදයක අපි ඉන්නේ භාෂාවක් කියාගන්න ලියාගන්න බෑ. යන්තම් අරවට මේවට ඔබන් විතරක් පුරුදු වෙච්ච ඒ වගේම ওই දකින රූප විතරක් නැත්තම් මොනවා හෝ මේ රූප රාමු දැකලා ඒවෙන් විතරක් සැනසෙන ඊට එහා යන්නට හුරු නොවුණු සමාජයක් බවට පරිවර්තන වෙලා තියෙනවා. ඉතින් ඒවට විවිධ සමාජික ආර්ථික සංස්කෘතික සහ වෙනත් හේතු ගණනාවක් ඒකත් බද්ධ වෙලා තියෙනවා. ඔව් එසේනම් අපේ ආන්දර අපිට පැහැදිලි කළා. අපි ඔබ වහන්සේට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා, ගෞරව කරනවා. අපේ රටේ ඥානශික්ෂිත සසුන් පරම්පරාවේ මෑත කාලින
භික්ෂුන් වහන්සේ නමක් විදිහට ඔබ වහන්සේ වගේ ඔබ වහන්සේ නිහඬව ලංකාවේ ධර්ම ප්‍රඥාව දල්වන්න සුඛී ජීවිතය ඇතුළේ කටයුතු කරනවා. විශේෂයෙන් පුරාවිද්‍යාව කියන විෂය ඔස්සේ ලැබුණු ඥාන ගවේෂණය වගේම සසුන කෙරෙහි ඔස්සේ ලැබපු ඒ පරිචයතුලේ බොහන්සනේ මේ ප්‍රශ්නේ වෙනස්සා කරනවා. මම හිතන්නේ අපේ සජ්ජනයාට යම් දුරක දෙන මේ ප්‍රජා වෙලාගත ගැටුමෙන් මිදීම සඳහා උන්වහන්සේ ඉතාම ප්‍රායෝගික වගේම ඉතාම සෙවුන් මාර්ග කීපයක් පෙන්නුවා. ඉතින් මේ රටේ බුදුනුවන් විතර නෙමෙයි මේ රටේ ලාංකික මිනිස්සු සියලු දෙනාගෙන් අපිනවා මේක අපි ජීවත් වෙන ජන සමාජය අපේ රට මේක ගැටුම් වලින් පුරවා ගන්න අපිට තවදුරටත් බැහැ. ඉතින් අපිට අධ්‍යාපනය ශික්ෂණය විනය ආ නීතිගරුකභාවය හැදෙන්න ඕන. ඒක දේශපාලනය තුළ හදන්න නැතුව ආගමට විතරක් බෑ කියන ඉතින් වැදගත් මාතෘකා ප්‍රවේශයකට අපේ හාමුදුරුවෝ වැඩිය භික්ෂුන් වහන්සේලා කියන්නේ රාජ්‍ය ඇතුලේ කොටසක්. ඒ වගේම ධර්මය ඇතුලෙන් මේක තනා වඩා ගන්න නම් විශාල සංකතන ප්‍රමාණයක් සමාජ ඉස්සරහට එන්න ඕන කියලා අපේ ITN නාලිකාවෙත් මේ දරන උත්සාහයේ ඒ උත්සාහයක්. එසේනම් අපි ඔබ වහන්සේට ගෞරව නමස්කාර කරමින් අද අපේ වැඩසටහන නිමා කරන්නයි මේ සූදානම්. ඉතින් ඔබට මතක් කරන ඔබේ අදහස් සහ චෝදනා යෝජනා අපිට ලියන්න කියන්න නිෂ්පාදක පෝදාසිය මන්සල ස්වාධීන රූපවාහිනිය වික්‍රමසිංහපුර බත්‍රමුල්ල කියන ලිපිණෙන් ඔබට අපිට ලියන්න පුළුවන් ඔබේ අදහස් සුදහස්. ඒ වගේම මේ වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ සයිබර් පාඨක සමාජයෙන් අරබන්න පුළුවන් www.itntv.lk කියන සයිබර් අවකාශය ඔස්සේ. එසේනම් එළඹෙන පුන් පෝදාත් සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම ප්‍රභාවිත අර්ථකථන ඔස්සේ අපේ සමාජ හා සිත් නිවාසනීසීම සඳහා අපි තවත් විද්වත් කතිකාවතක සංකත්තනයක සමග එක්කුම කෙමින් අපේ වැඩසටහන අද දවසේ නිමා කරනවා.